සුබ සන්ධ්‍යාවක්. මම කල්පනා කරේ අද කතාව ඔබට කොහොමද කියන්න පටන් ගන්න කියලා. මෙහෙම කිව්වොත් අද අප කතා කරන්න යන්නේ ඔබ ගැන. සමහරවිට ඔබ කියාවි ඉතින් ડોක්ටර් හැමදාම කතා කරන්නේ අපි ගැනනේ කියලා. ඔව් හැබැයි මේ කතාව වෙනතටත් වඩා ඔබට සමීප කතාවක් වෙන්නට පුළුවන්. අප නැත්නම් ඔබ බොහෝ අවස්ථාවලදී රෝග ගැන විමසිලිමත් වෙනවා. විතක බය වෙනවා. ඒ වගේම සමහර වෙලාවට ඒවා වළක්ව ගන්න බොහොම මහන්සි වෙනවා. අප මේ කතා කරන්නේ කායික රෝග ගැන. දැන් කායික රෝග ගැන හිම කතා කරන ඔබ මානසික තත්ත්වය ගැන ඊතරම්ම උනන්දු වෙනවද? ඊතරම්ම විමසිලිමත් වෙනවද? ඔබට මානසික රෝගයක් කියන එක මතක් වුණාම මතක් වෙන්නේ අර අප සාමාන්‍යයෙන් හඳුන්වන පිස්සු කියන තත්ත්වය. ඒ වචනේ වැරදි වුණත් ඔබ දන්නේ ඒ විදිහට. දැන් ඉන් එහාට ගිහිල්ලා මානසික තත්ත්වයේ විවිධ උස්පහත් වීම්, චර්යාත්මක ගැටලු විවිධ දේවල් අපට ඇති වෙන්නට පුළුවන්. ඉතින් ඒව ගැන අප මොනවද දන්නේ? නැත්නම් සමහර විට මේ වැඩසටහන නරඹන ඔබද යම් පමණකට අද මේ කතා කරන්න යන මාතෘකාව තුල ඉන්නවා වෙන්නට පුළුවන්. වෙනත් ලෙසකින් කිවහොත් අද අප මේ කතා කරන මාතෘකාවේ යම් යම් තැන්වල මේ නරඹන හැම දිනාම පහී ඉන්නවයි කිව්වොත් එකාතකින් නිවැරදි. ඒ ඊතරම්ම පුළුල්ලු මාතෘකාවක්. ඊතරම්ම සමීප මාතෘකාවක්. ඉතින් ඒ ගැන කතා කරන්නයි අපි හිතුවේ. ඒ සඳහාද මා සමග එකතු වී සිටිනවා මනෝවෛද්‍ය විශේෂඥ සුසිල් කුලතිලක මහතා. අයිබන් සුසිල්. අයිබන් සුදත්. දැන් ඔය මා කිව්ව විදිහට අපට සමීප දෙයක්, අපට අත්විඳින්න හම්බෙන දෙයක්, අත්විඳලා නැත්නම් තමයි පුදුමේ කියන කතන්දර ටික කිව්වහම සුසිල් ඔබට හිතෙන්නට පුළුවන් මොනවා ගැනද මේ කතා කරන්න යන්නේ කියලා. ඔව් අප අද කතා කරන්න යන මාතෘකාවේ එක තැනක ආරම්භයක් තියෙනවා. ඒක සමහර විට බොහෝ ඈතට ගැඹුරට විහිදලා යන්නත් පුළුවන්. අප කතාව ආරම්භ කරන්නට හිතුවේ ඔබට ඇතිවෙන එක්තරා ආකාරයක මානසික පීඩනය ගැන, ආතතිය ගැන. ඔබ ජීවිතයේ එක වතාවකට වඩා මේ පීඩනයන්ට ගොදුරු වෙලා ඇති. අප මේ කියන්න හදන්නේ පීඩනය කියන්නේ ලෙඩක් කියලා නෙමෙයි. ඒක බොහොම සාමාන්‍ය සමහර විට ආරක්ෂණ ක්‍රියාවලියක් වෙන්නත් පුළුවන් සුසිල් නේද? අපි එතනින් පටන් ගමු. මානසික ආතති යනු කුමක්ද? ඔව්. ඉතින් සුදත් අපි හැම දිනාම මේ දැන් කතා කරන්න පටන් අරන් තියෙනවා මේ මානසික ආතතිය. හේවත් අපි සරලව කියනවා නම් ස්ට්‍රෙස් කියන තත්වය ගැන. මම ඒ නිසා කල්පනා කරා මේක ඉතාම කාලෝචිතයි මේ ගැන කතා කරන එක. සාමාන්‍යයෙන් අපි ස්ට්‍රෙස් කියලා අපි හඳුන්වන්නේ අපි කිසියම් අභියෝගයකට මුහුණ දුන්නහම ශරීරයෙන් ඇතිවන ස්වභාවික ප්‍රතික්‍රියාවක්. උදාහරණයක් විදිහට දැන් කෙනෙක් වේදිකාවක සින්දුවක් කියන්න යන පුද්ගලයාට දැනෙනවා තමන්ගේ ශරීරය, මනස කිසියම් වෙනසකට ලක් වෙලා කියලා. උට දැනෙනවා කිසියම් නොවිසිලිමත් ගතියක්, ඇඟෙන් රස්නයක් පිට වෙනවා වගේ. තමයිට මස් පිඩු තද වෙලා සැහැල්ලු නැතිකමක්. ඒ වගේම බඩේ ඉඳලා එන දැවිල්ලක්, එක තැනක ඉන්න බැරි නොවිසිලිමත් ගතියක්. එතකොට ඔන්න ඔය වගේ ශාරීරික මානසික විපර්යාස කීපයක් ඇති වෙනවා අභියෝගයක් එල්ල වුණාම. එතකොට ඔබ මගෙන් අහන්න පුළුවන් වේදිකාවකට නැග්ගහම සින්දුවක් කියන්න මොකක්ද එතන තියෙන අභියෝගය කියලා. අභියෝගයට ලක් වෙන්නේ ඔහු පිළිබඳ තියෙන අභිමානය. එතකොට ඒ අභිමානය ඔහු පෙන්වන්න ඕන අනිත් අය ඉදිරි. යම් හේකින් ඔහුට ඒ මට්ටමට ඒ සින්දුව ගායනා කරන්න බැරි වුණොත් ඔහු අනිත් අය ඉදිරියේ ලැජ්ජා වෙන්න පුළුවන්. ලැජ්ජාවක් ඇති වෙයි කියලා හුස් හිතනවා. එතකොට මෙන්න මේ අභියෝගයට අපි මුණ දෙනවා නිරන්තරයෙන් හැම මොහොතකම. අපි මම හිතන්නේ කුඩා දරුවාගේ ඉඳලා වැඩිමහලු මහලු පුද්ගලයා දක්වා සමාජයේ හැම කෙනෙක්ම මොහොතින් මොහොත එක්තරා ආකාරයේ අභියෝගයන්ට මුණ දෙනවා. අපි හිතමු පාසලේදී ගුරුතුමිය දරුවෙක්ගෙන් ප්‍රශ්නයක් අහනවා. එතකොට ඒ දරුවාගේ කෙරෙහි හැමෝගේම අවධානය යොමු වෙනවා. එතකොට දරුවාට තියෙන අභියෝගය තමයි තමන් ගැන තමන්ගේ තියෙන අභිමානය රැකගෙන ගුරුවරියට නිවැරදි පිළිතුර ලබා දීම. එතකොට ඒක පාරටම කිසියම් ආතතියක් ඇති වෙනවා. එතකොට අපේ සමස්ත අධ්‍යාපන ක්‍රමය සකස් වෙලා තියෙන්නේ විභාග කේන්ද්‍ර කරගත් ක්‍රමයක් නිසා විභාග ඔස්සේ එල්ලවන අභියෝගය සමස්ත ශිෂු පරපුරටම විහිදිලා. මේක මේ විභාග කියන දේ දිගටම යන නිසා සාමාන්‍යයෙන් දැන් මගේ වයසට වෙනකොට සමහර විට විභාග කියනවා අපි ටිකක් ඉවර කරලා. නමුත් ඒ වෙනකන් නමුත් සමහර අය ඉන්නවා මහලු වයසෙත් ඒ පාට මුණ දෙනවා. ඒතකොට මේ අභියෝග කියන එක නිරන්තරයෙන් අපිට ඇති වෙන දෙයක්.
සමහරවිට අපි පාරට බැස්සහම අපිට යම් කාර්යාලයට යන්න ඕන කිසියම් වෙලාවක් ඇතුළත. එතකොට පාරේ ගොඩක් වාහන තදබදේ වැඩි. ඒතර මේක ලොකු අභියෝගයක්. එතකොට අපි අපේ ශරීරයේ ස්වභාවිකවම ස්විච් එකක් ඔන් වෙනවා වගේ කිසියම් පරිපථයක් ක්‍රියාත්මක වෙනවා. ඒකට අපි කියනවා සාමාන්‍යයෙන් ආතති ප්‍රතික්‍රියාව, එහෙම නැත්නම් ස්ට්‍රෙස් රියැක්ෂන් කියලා. ඒකදි වෙන්නේ මොළයේ යම් යම් කොටස් එකවරම ෂණිකේම සක්‍රිය වීම. ඉතින් මේ මොළයේ කොටස් ගැනත් මං සරලව කිව්වොත් සාමාන්‍යයෙන් අපේ මේ නළලට පිටිපස්සෙන් තියෙන කෝටෙක්ස් එක, ඒකට අපි කියනවා ෆ්‍රන්ටල් කෝටෙක්ස් කියලා. ලලාට කණ්ඩිකාව. ඒකම අපේ මොළයේ ඇතුලේ තියෙනවා ටිකක් ලොවි ගෙඩියක හැඩේ තියෙන, ආමන් ගෙඩියක හැඩේක වගේ ඇමිග්ඩාලාව කියලා. ඒ වගේම මේ ආදී කොටස් කීපයක් එකතු වෙලා, උතොර තැලමසය, ඒ වගේ කොටස් කීපයක් එකතු වෙලා හැදෙන පරිපථයක් මේක. ස්නායු ජාලය. ඒ ස්නායු ජාලය සක්‍රිය වුණ ගමන් ඒ ස්නායු ජාලයෙන් කිසියම් රසායනික ද්‍රව්‍ය කීපයක් රුධිරයට එකතු වෙනවා. ඒ රසායනික ද්‍රව්‍ය තමයි අපි හඳුනන ඇඩ්‍රිනලින් කියන රසායනික ද්‍රව්‍ය, ඒ වගේම කෝටිසෝල් කියන රසායනික ද්‍රව්‍ය. මේ රසායනික ද්‍රව්‍ය දෙක අර ස්නායු ජාලයෙන් රුධිරයට එකතු වන ගමන් රුධිරය හරහා ෂණයෙන් මුළු සමස්ත පද්ධතියටම ඒ හෝමෝනවල බලපෑම දැනෙනවා. එතකොට අපේ හෘද ස්පන්දනය වැඩි වෙනවා, මාංශ පේශි ටිකක් තද ගතියක් එනවා, අපේ ඇස්වල කණිනිකාව ලොකු වෙනවා, එතකොට ශ්වසන වේගය වැඩි වෙනවා, හම රතු පාට වෙනවා. අපි ටිකක් අර අභියෝගයට මුණ දෙන්න අපේ ශරීරය සකස් වෙනවා එකවරම. ඔව්, ඊට පස්සේ අභියෝගය ඉවත් වෙලා ගියාම අපි ආපහු සාමාන්‍ය තත්ත්වයට පත් වෙනවා. මේක තමයි සරලව අපි ආතතිය කියන தത്വය හඳුනන්නේ. දැන් සුසිල් මං කැමති මෙහෙම යෝජනාවක් කරන්න. දැන් ආතතිය කියන එක ස්වභාවික දෙයක් විදිහට එකපාරට බැලු බැලමට පේනවා. මොකද ඒ අපිට ජීවත් වෙන්න අවශ්‍ය දෙයක්. ඒ වගේම දැන් මේ ආතතිය යම්කිසි ආකාරයක යමක් කිරීමේ ගාමක බලය විදිහට අපිට යම්කිසි ආකාරකින් බලපාන්නත් පුළුවන් කියලා හිතෙනවා. මම මෙහෙම යෝජනා කරොත් දැන් ඇත්තටම මේ ආතතිය අපට ගැටලුවක් වෙන්නේ මේ ඇතිවෙන ස්වභාවික ප්‍රතික්‍රියාවල ප්‍රතිඵලය තුල ඇතිවෙන தত্ত্বය අපට රොත්තු රෝදී ගියොත්. ඔව්, මම හිතන්නේ ඔබ ඊටාම වැදගත් කරුණක් ඉදිරිපත් කළේ. එතකොට අපි හිතුවොත් මේ ආතතිය කියන දේ හානිදායක දෙයක් කියලා, ඒක අපිට එහෙම කියන්න බෑ. ඇත්තටම ඔබතුමා කිව්වා වගේ දැන් සමහර විට අපිට විභාගයක් වගේ කිසියම් ඉලක්කයක් අභියෝගයක් ලැබුණාම ඒ ඉලක්කය සපුරා ගැනීම සඳහා අපිට තියෙන අපිව තල්ලු කරන, ඒ සඳහා යොමු කරන, ඒකට තියෙන උනන්දුව රැකගන්න උදව් වෙනවා ආතතිය. හැබැයි මෙතනදි වෙන්නේ යම් ප්‍රමාණයේ ඉක්මවා ගියොත් මෙය, අන්න එතකොට එතනින් අපිට අවඩක් වෙනවා. ඒතර අපි කියන්නේ ආතතිය යම් ප්‍රමාණයක තියෙන එක ගැටලුවක් නෙවෙයි, ඒක සාමාන්‍යයි. සමහර විට ඒ ප්‍රයෝජනවත් අර ඉලක්කේ සපුර ගන්න. මොකද සමහර ලාවට මා සමග සම්බන්ධ වෙන සේවාලාභීන් සමහරට දරුවෝ කියනවා, ડોක්ටර් මේ මට තව ටිකක් මේ ආතතිය තිබුණොත් හොඳයි, එතකොට තමයි මට පාඩම් කරන්න හිතෙන්නේ කියලා. කොටිම විභාගේ කට උඩට එනකම් පාඩම් කරන්නේ නැහැ. මොකද ආතතිය නැහැ. ආතතියක් නැහැ. ඒ විභාගේ ලඟ වෙනකොට තමයි ආතතිය වැඩි වෙන්නේ. හැබැයි එතකොට පරක්කු වැඩි වෙන්න පුළුවන්. ආතතිය ඕනෑමට වඩා වැඩි වුණොත් අන්න එතනදී අපේ පද්ධතිය අර අභියෝගයට නිවැරදිව මුහුණ දීමේ ක්‍රියාවලියෙන් පොඩ්ඩක් බැහැර වෙනවා. එතකොට අපිට හොඳම උත්තරේ දෙන්න බෑ ඒ අභියෝගයට. ඔව්, මම හිතන්නේ එතනින් තමයි අප විරාමය ලබා ගන්න. අප තව මොහොතකින් නැවතත් එකතු වෙනවා මේ විරාමයෙන් පසු. අප අද කතා කරන මාතෘකාව තරමක් දිගයි. ඒක නිසා අප මේක නිවැරදිව පෙළගස්වා ගත යුතුයි. ආතතිය කියන්නේ ශරීරයේ යම්කිසි දෙයකට අභියෝගයකට දක්වන ප්‍රතික්‍රියාවක්. එතකොට මේ ප්‍රතික්‍රියාව
සමහර විට විභාගයට වෙන්න පුළුවන් රැකියාවට වෙන්න පුළුවන් නැත්නම් ඔබ වේදිකාවක ගීතයක් කියනකොට වෙන්න පුළුවන් විවිධ දේවල් වලට ඇති වෙනවා. එතකොට මේ ප්‍රතික්‍රියාව තියෙන තුලිත බව වෙනස් වුණොත් එතනදී එය ගැටලුවක් බවට පත් වෙනවා. සුසිල් කොහොමද මේක සාමාන්‍ය තත්වයයි ගැටලුවයි අතර වෙනස හඳුනාගන්නේ? ඔව්. අපි ස්වභාවික ප්‍රතික්‍රියාව ගැන දැන් කතා කළා. එතරම් ඒක ගැටලුවක් නෙවෙයි. ඔව් අපි ඉතින් තිපෙන්න ඔබ මේ මොනවද බලපාන අවයව අපි පොඩ්ඩක් එතන යමු වෙලා ඊට පස්සේ ප්‍රශ්නෙට එමු. දැන් ඔබට පේනවා තිරේ අර අභියෝගයක් ආපු ගමම්ම සක්‍රිය වෙන ස්ථාන තුනක්. එකක් අපේ ලලාට කණ්ටිකාව, අර රවුමකට තියෙන්නේ ඇමිග්ඩලාව, ඊට පස්සේ අපේ ඇස්වලින් ඒ අභියෝගය අඳුනා ගන්නා විෂුවල් කෝටෙක්ස් එක. මේ මීට අමතරව තව මොළයේ කොටස් කීපයක්ම සම්බන්ධ වෙනවා. ප්‍රධාන වශයෙන් මූලික වශයෙන් අපිට ඔය කොටස් සම්බන්ධ කරන්න පුළුවන්. හොඳයි, අපි දැන් යොමු වෙමු සාමාන්‍ය අතතිය සහ අපිට ගැටලු සහගත ඇති වෙන තත්ත්වේ. ඒකෙදි මෙහිමයි අපි කියන්නේ, සාමාන්‍යයෙන් යම් අභියෝගයක් ආවහම අපිට ඇති වෙන ප්‍රතික්‍රියාව බැහැලා යනවා, අඩු වෙලා යනවා. නමුත් අපිට හිතෙනවා නම් අපේ හිතට දැනෙන්න ගත්තොත් අපිට මේකට විසඳුමක් නැහැ, අපි හිර වෙලා. අන්න එතකොට අපේ මනස මේ අභියෝගයට දිගින් දිගටම මුහුණ දෙන තත්ත්වයක් ඇති වෙනවා. සමහර විට අපි හිතමු කෙනෙක් ඉන්නවා පිටරටක රැකියාවකට යනවා. ඌට ඒ රටේදී ඌට ඒ රටේ දේශගුණය වරුත්තු දෙන්නෙත් නැහැ. යාට ඒක ඉන්න බැරි තත්ත්වයක් එනවා. අමාරුයි, කාර්ය බහුලයි, ඒකට මුහුණ දෙන්න බෑ. හැබැයි ලංකාවට ආපහු නැවසිය රටට එන්නත් බෑ. මොකද ඔහුට ඒ ආදායම අත්‍යවශ්‍යයි. ඒතොර දෙපැත්තකින් ඒ පුද්ගලයා හිර වෙනවා. ඒ රැකියාව කරන්නත් අමාරුයි, එන්නත් අමාරුයි. එතකොට අන්න ඒ පුද්ගලයා ලක් වෙනවා අපි කියනවා දීර්ඝකාලීන ආතතිය, හෙවත් ක්‍රොනික් ස්ට්‍රෙස් කියන තත්වයට. එතකොට අර මොළේ නිකුත්වන්නේ ප්‍රධාන වශයෙන් කොටිසෝල් කියන රසායනික ද්‍රව්‍යය නිතරම ලේවලට එකතු වෙන්න ගන්නවා. එතකොට සමහර වෙලාවට අපිට කියන්න පුළුවන් කටවචනෙට ලේ රත් වෙලා වගේ කියලා. එතකොට අපිට දැනෙනවා අපේ ඇඟ ෂය වෙන්න ගන්නවා, කෙට් වෙනවා. හැම වර්ණය ටිකක් අඩු වෙනවා. මුහුණ ටිකක් ඇදිලා වගේ නිකන් බැලු බැල්මට පේනවා විරාපත් වීමක්. මේ වෙනසක්. ඒ පුද්ගලයා ඉන්නේ හැම වෙලාවෙම හිතේ තියෙන නිකන් කනස්සලු නොවිසිලිමත් නුරුස්සම් ස්වභාවයකින්. ඒ වගේම කෑම දිරවන්නේ නැහැ. බඩේ දැවිල්ලක්, බඩේ ඉඳලා උගුරට එන පිච්චීමක් වගේ දැනෙන්න පුළුවන්. සමහර වෙලෙ නිින්ද යන්නේ නැහැ. අමතක වෙනවා. සුළු දෙයටත් දැඩි ලෙස කේන්ති යනවා. මෙන්න මේක අපි කියනවා දිගු කාලීන අතතිය හෙවත් ක්‍රොනික් ස්ට්‍රෙස් කියන තත්ත්වය. දැන් සුසි ලෝක කියනකොට මට තව දෙයක් මතක් වුණා. දැන් අපේ රටේ බොහෝ අය කියනවා මට ගැස්ට්‍රික් කියන වචනේ කියනවා, ගැස්ට්‍රයිටිස් කියන එක. ඇත්තටම මේ ගැස්ට්‍රයිටිස් නෙමෙයි, මේ ආතතිය වෙන්න පුළුවන්. ඔව්. ඇත්තට මේක අපි හරිය දැන් සාමාන්‍යයෙන් දෙන්න පුළුවන් පණිවිඩය තමයි අර ආතති ප්‍රතික්‍රියාවත් එක්ක මුළු මම කිව්වනේ අර කෝටිසෝල් ලෙවල්ට එකතු වුණාට පස්සේ රුධිරයේ ගමන් කරන හැම තැනටම මේක වැඩ කරනවා. එතකොට හැම ආහාර දිරවීමේ මොළයේ අස්තිවල හැම දෙයකටම ඇත්තටම කියනවා නම් දිගු කාලීන ආතතියට ලක් වුණාම අපිට යම් යම් ආසාදන වැළඳීමේ ප්‍රවණතාවත් වැඩි. අපි නිතර අසනීප වෙනවා. ප්‍රතිශක්තිය අඩු වෙනවා. ඒ පරේෂණ වලින් හොයාගෙන තියෙනවා ප්‍රතිශක්තිය අඩු වෙනවා. අපේ අස්ති දුර්වල වෙනවා. අස්ති බිඳෙන්න පුළුවන් වැඩිපුර. يعني කැල්සියම් තැන්පත් වීම අඩු වෙනවා. එතකොට ශරීරයේ මාංශ පේශි ප්‍රමාණය අඩු වෙනවා. අපි කොච්චර කෑවත් අපි කියන්නේ කොච්චර කෑවත් ඇඟට අල්ලන්නේ නැහැ කියලා. එතකොට ආතතියත් එක්තරා හේතුවක් ඒකට. ඔබ කිව්වා වගේ දිගට දිගට ඇතිවන මේ අම්ල පිත්ත ප්‍රදාහයවත් අපි කියන ගැස්ට්‍රයිටිස් තත්වය සාමාන්‍ය ප්‍රතිකාර වලින් සුව වෙන්නේ නැත්නම් අපි හිතන්න ඕන මේ ගැනත්. මම කිසියම් ආතතියකට ලක් වෙලාද මේක සුව වෙන්නේ නැද්ද කියලා. ඉතින් මට හොඳ අත්දැකීම් තියෙනවා ඇත්තටම අවුරුදු ගාණක් අර අම්ල පිත්ත රෝගය කියලා ප්‍රතිකාර වලින් සුව නොවුන අය මානසික අත්‍යතිය සංසුන් කරපු ගමන් එක සංසිඳපු ගමන් පුදුමාකාර සහනයක් ඇඟ නිවෙනවා. වඩ දැනෙනවා ඔබ ඉන්නේ වෙනදාට වඩා සැහැල්ලුවෙන්, ඔබට වෙනදාට වඩා ආහාර ගන්න පුළුවන්, හොඳින් නිින්ද යනවා,
නිදාගෙන නැගිට්ටහම ශරීරයට ප්‍රබෝධමත් ගතියක් තියෙනවා. කන ආහාර අවශෝෂණය වෙන නිසා හොඳින් ඔබේ ශරීර ප්‍රමාණය ලස්සන වෙනවා, ඔබ පියකරු වෙනවා, හැම පැහැපත් වෙනවා. මුළු සමස්ත පද්ධතියම සමනෙවීමක් වෙනවා. පාරිදි දැක්කත් වෙනදා කේන්ති යන දෙයකට ඔබට කේන්තියන්නේ නැහැ. අපි හිතමු වාහනයක් ඔබට වෙට්ටුවක් දමාගෙන ගියොත් ඔබට වෙනදා නම් ඔබ වීදුරෝපාත් කළා පරුෂ වචනයක් කියනවා නම් අද හිනා යනවා. අද ඒක එක්ක සමසිතින් දරාගෙන හිනා වෙලා යන්න පුළුවන් මානසිකත්වයක් ඇති වෙනවා. සුසිල් ඒක කියනකොට මට හිතුණා දැන් මේ ආතතිය කියන එක අපි වෙනස් කරගත්ත යුතුයම දෙයක් නේ. ඒක ගැන කිසිම විවාදයක් නැහැ. අර දිගු කාලීනව ඇති වෙන අපිට පීඩාකාරී උමනාවට වඩා ඇති වෙන ආතතිය මා හිතන්නේ අපි හදාගත්තොත් හොඳයි. හොඳයි. එතකොට ඒ සඳහා එහෙමනම් අපි අප විරාමයට පෙර පුළුවන් නම් ඒ ටික කියලා ඉවර කරමු. ඔව්. කොහොමද මේ ආතතිය දිගු කාලීනව සිරුරට බලපාලා මනසට බලපාලා තියෙනකොට ඒකින් අත් මිදෙන්නේ? ඔව්. මුලින්ම අපි කරන්න ඕන අපි ඒක අඳුර ගන්න ඕන. අර මා කියපු ලක්ෂණ අනුව ඔබට වෙනදාට වඩා කේන්ති යනවා, අමතක වෙනවා, නිින්ද යන්නේ නැහැ, ඔබ ශරීරය ෂය වෙනවා. මේ වගේ ලක්ෂණ තියෙනවා නම් ඒ වගේම ඔබට දැනෙනවා ඔබ කිසියම් දෙයක හිර වෙලා යම් අභියෝග ටිකක් තියෙනවා, ප්‍රශ්න ටිකක් තියෙනවා, මේවට විසඳුම් නැහැ. අන්න එතනදී තමයි අපිව ට්‍රැප් වෙලා කියන, අපිව හිර වෙලා අපිට විසඳුම් නැහැ කියන தත්ත්වය දැනෙන්න ගත්තාම තමයි අර දීර්ඝකාලීනව මේ ආතති ප්‍රතික්‍රියාව රඳා පවතින්නේ. මොකද අපි අභියෝගයක් තිබුණත් අපි ඒක ජයගත්තට පස්සේ ආපහු ශරීරයේ සාමාන්‍ය විදියට එනවා. නමුත් අපි හිර වෙලා නම් මට කරන්න දෙයක් නැහැ, දැන් මාට හැම පැත්තෙම මාව හිර වෙලා මට උත්තරයක් නැහැ මේකට කියලා තිබුණොත් අන්න එතෙන්දී ඔබ සැලකිලිමත් වෙන්න ඕනේ මට ආතතියෙන් පෙළෙනවද මම කියලා. සමහර විට වෙන කෙනෙක් කියන්න පුළුවන් ඒක එතකොට hina වෙලා අහක් කරන්නේ නැතුව ඉගෙන සිතා බලන්න පළමුව. එතකොට එතනදී ඔය මනෝචිකිත්සක ප්‍රතිකාර වගේ දේවල් වල යම්කිසි ස්ථානයක් තිබෙනවා. අනිවාර්යෙන්ම. ඊට පස්සේ සරලවම අපිට සුදත් අපිට සාමාන්‍ය ව්‍යායාමයේ අපි ව්‍යායාම ඉතාම වැදගත්. ඒ වගේම නිවැරදි ඉරියව්ව. අපි සාමාන්‍යයෙන් පපුව ඉස්සරහට දාලා අපි ටිකක් හොඳ හුස්මක් අරගෙන වාඩි වෙනකොට උනත් අපි ගැම්මකින් වාඩි වෙන්න ඕන. එතකොට ඒ විරියව්වත් එක්ක අපිට ලැබෙන යම් ජවයක්. يعني යම්කිසි ශාරීරික පෞරුෂයක් එන්න. ශාරීරික පෞරුෂයක්. එතකොට මේ ව්‍යායාම සහ යෝග ව්‍යායාම වල ප්‍රධාන වශයෙන් කරෙන්නේ පොස්චර්. ඉරියව්. ඉරියව් ආශ්‍රිතව අපේ මනස හික්මවීම. එතකොට භාවනාවලට යම් කිසි තැනක් තියෙනවා. භාවනාවලට අනිවාර්යයෙන්ම තැනක් තියෙනවා. මා පිළිගන්නවා නිවැරදිව කරන භාවනාවෙන් අපේ මානසික ආතතිය ගොඩක් දුරට සමනය කරන්න පුළුවන්. ඒ වගේම මනස පිහිටුවා ගැනීම. අපි කියනවා මයින්ඩ්ෆුල්නස්. ඒ මොහොතේ මනස පිහිටුවා ගැනීම. සම්මා සතිය වගේ දේවල් ඉතාම වැදගත්. මම සරලව කියනවා නම් ආතතිය හඳුනාගත යුතුයි. ව්‍යායාමය, නිවැරදි ඉරියව් පිහිටුවා ගැනීම, භාවනාව වැනි ක්‍රම තමන් මේව කරන්න ඕන. ඊට අමතරව අපි මේ අභියෝගය රීෆ්‍රේම් කරන්න ඕන. ඒ කියන්නේ අභියෝගය අපිට ජයගත හැකි නොහැකි දෙයක් විදියට දකින්න නැතුව අපි එය වෙනස් විදියකට දකින්න පටන් ගන්න ඕන. අබ්දුල් කලාම් කියන හිටපු ඉන්දියානු ජනාධිපතිවරයා වරක් කියලා තිබුණා ප්‍රශ්න හෙවත් අභියෝගය anu අපිට මඟ පෙන්වන පහන් කණු කියලා. එතකොට අපි ප්‍රශ්නයක් ආවම අපි ඒකෙන් වැටෙන්නේ නැතුව මොකද්ද මට මේකෙන් ඉගෙන ගන්න පුළුවන්? ප්‍රශ්නය කියන්නේ අපිට මඟ පෙන්වන පහන් කණුවක්. ඒ වගේම මම හිතන්නේ ප්‍රශ්නයකට එක පිළිතුරක් නොව පිළිතුරු කිහිපයක් තියෙන්න පුළුවන්. එක පිළිතුරක් නැති වු පමණින් ප්‍රශ්නය තුල අපි කිදා බැහැලා විනාශ වෙන්නේ නැහැ කියන එක නේද? ඔව්. අනිවාර්යෙන්ම. ඒකත් වටිනවා. ඒ වගේම ඒ අභියෝගය අපේ ජීවිතේ සියල්ල නෙවෙයි කියලා තේරුම් ගන්න එක. සමහර දරුවෝ හිතනවා මම A level අසමත් වුණොත් මම සාමාන්‍ය පෙළ අසමත් වුණොත් සාමාන්‍ය පෙළ ඒ නමයක් ගන්න බැරි වුණොත් මගේ ජීවිතේ වැඩක් නැහැ කියලා. එතකොට අපි එහෙම අසීමාන්තිකව ඒ අභියෝගයට වැදගත්කමක් දුන්නොත් අපි දුන් කෙනෙක් හිතන්න පුළුවන් විවාහය මගේ දෙදරා ගියොත් මම සියල්ල අවසానයි කියලා. එතකොට කිසියම් අභියෝගයකට අපි අසීමිත වටිනාකමක් දෙන්නේ නැතුව අපේ තියෙන ඕන සැලසුමක් අපි ඒ අභියෝගයේ අපි හිතන පරිදි මුණ දෙන්න බැරි වුණොත් ප්ලෑන් B දෙවෙනි සැලසුම තුන්වෙනි සැලසුම. එතකොට ඔබ දන්න ඔබේ මනස දන්නෝ රයිට් මට මේක බැරි වුණොත් මම දෙවෙනි එකට යනවා. දෙවෙනි එක කිව්වට සමහරවිට ඒක පළවෙනි එකටත් වඩා සාර්ථක එකක් වෙන්න පුළුවන්. සමහර විට එක විශිෂ්ට ක්‍රිකට් ක්‍රීඩකයෙක් කියලා තියුණා ඔබ කොහොමද ඊටාම දැඩි ආතතියට ලක්වෙච්ච අවස්ථාවක
හැම පැත්තෙම ටීම් එක වැටිලා ලොකු ඉලක්කයක් තියනවා ගන්න. කොහොමද ඔබ ඔච්චර සැහැල්ලු ලෙස පන්දුවට පහර දෙන්නේ කියලා. එතකොට ඒ ක්‍රීඩකයා කියලා තිබුණා ක්‍රිකට් මේක විතරක් නෙමෙයි මගේ ජීවිතේ. මම අද බිඳුවට දැවිලා ගියත් මං ගෙදර ගිහිල්ලා මගේ දරුවත් එක්ක සන්තෝෂයෙන් ගිහිල්ලා ගත කරනවා. එතකොට ඔහුට තියෙනවා වෙනත් තව විකල්පයක්. මේ පැරදුනොත් මම මෙතනට යනවා කියන එක. අන්න ඒ වගේ මේ විකල්පේ තියෙනකොට මනස සූදානම් අර අභියෝගයට වෙනදාට වැඩිය හොඳට මුහුණ දෙන්න. මම හිතනවා මේක මේ අපේ සාමාන්‍ය ජනතාවට වගේම ඉහළ වෘත්තිකයන්ට පවා වැදගත් වෙන දෙයක් කියලා. මොකද මේ අපි හැමතිස්සෙම මේ අපිම හදාගත්ත කොටුවල සීමාවල හිර වෙලා ඒවා වලින් පීඩා විඳින්මින් ගත කරන ජීවිතයක් මේ ගෙවන්නේ. මම හිතන්නේ අපි මේ කොටු කඩලා බිඳලා එළියට එන්නට ඕන. ඉතින් එසේනම් මම හිතනවා අපි තවත් පිම්මකට යන්නට ඕන මේ විරාමයෙන් පසු. අපි කතා කරා මානසික ආතතිය පීඩනය ගැන. අප දැන් ඊට වඩා චුට්ටක් තරමක් වෙනස් දෙයක් ගැන කතා කරන්න හිතුවා. එහිදී අප බලාපොරොත්තු වෙන්නේ දැන් කෙනෙකුට තියෙන්නට පුළුවන් යම්කිසි විදිහක අසහනකාරී ස්වභාවයක්. එයා යමක් යම්කිසි දෙයක් තිබුණත් නැතත් එයා යම්කිසි අසහනයකින් පෙළෙනවා, යම්කිසි පීඩාකාරී බවකින් පෙළෙනවා, නොසන්සුන් බවකින් පෙළෙනවා. එයාගේ ප්‍රතික්‍රියාව සමහර විට වෙනස් වෙන්න පුළුවන්. අපි තරහ වෙන්න පුළුවන්, එහෙම නැත්නම් විවිධාකාරයේ ප්‍රතික්‍රියා. දැන් මේ මෙහෙම தත්ත්වය මොකක් කියලාද ඔබ හඳුන්වන්නේ? ඔව් සුදත්. දැන් අපිට මෙතනදී අපි අවධානය යොමු කරන්නේ කාන්සාව හෙවත් ඇන්සයිටි කියන தත්ත්වය. එතකොට සමහර විට මේ අපි මේ தත්ත්වයන් දෙක, ඒ කියන්නේ මානසික ආතතිය හෙවත් ස්ට්‍රෙස් කියන தත්ත්වය, කාන්සාව හෙවත් ඇන්සයිටි කියන தත්ත්වය. මේ දෙක එකට එක සම්බන්ධයි. නමුත් මම පොඩ්ඩක් ඒ දෙක වෙනස පැහැදිලි කළා. අර කාන්සාව කියන එක කියනවා. නමුත් ආතතිය හැම වෙලාවෙම එන්නේ අපිට කිසියම් අභියෝගයක් එල්ල වුණාම. දිගු කාලීන ආතතියට හැරෙන්නේ අභියෝගෙන් අපිට ගැලවීමක් නැහැ, අපිව හිර වෙලා කියලා දැනුණාම. අපි කාන්සාව කියලා හඳුන්වන්නේ කිසියම් හේතුවක් නැතුව අපි හැම වෙලාවෙම බියකින් නොවිසිලිමත්කමකින් ඉන්නවනම්. සමහර විට ඒ හේතු විදිහට ඒ පුද්ගලයා දක්වන දේවල් අපේ එදිනදා ජීවිතයේ දේවල්. උදාහරණයක් වශයෙන් ඒ කාන්සාවට ලක්ුණ පුද්ගලයෙක් කියනවා මට හරි බයයි මගේ ස්වාමි පුරුෂයා වැඩරිලා ගෙදර එනකම් මොකක්වත් පාරදි කරදරයක් වෙලාද කියලා. එතකොට දරුවා ඉස්කෝලේට ගියා, හොඳින් ගියාද, දැන් මොනව කරනවා ඇතිද? සමහර වෙලාවට තමන්ගේ දුව හෝ පුතා කාර්යාලයට යනකම් දුරකථන පණිවිඩ 100ක් විතර දෙනවා. පුතේ දැන් ඔයා කොහෙද ඉන්නේ? එතකොට අර පුද්ගලයාට එක හරිය වදයක්. එතකොට හරි හරි අම්මේ මම දැන් මේ දැන් බස් එකේ යනවා, කිසි කරදරයක් නැහැ. තව විනාඩි 5ක් යනකොට ආයෙත් කතා කරනවා. ඔයා හොඳින් නේද පුතේ කියලා. එතකොට අර කාන්සාවට ලක්වන පුද්ගලයා නිතරම ඉන්නේ නිරන්තර බියකින්. එතකොට සමහර වෙලාවට පුද්ගලයාටත් කියන්න බෑ ඇයි මම මේ බයෙන් ඉන්නේ කියලා. ඒක සාධාරණීකරණය කරන්න අමාරුයි. ඇත්ත. ඉතින් අපි හැම කෙනෙක්ම හැම වෙලාවෙම අර පණනම් තනාග පිනිබිඳු වෙන්නේ වගේ තමයි. අපි හැම වෙලාවෙම අවදානමක ජීවත් වෙන්නේ මොහොතින් මොහොත. නමුත් අපි ඒක කරේ තියාගෙන නැහැ. නමුත් ඒක අපි ජීවිතේට මුණ දෙනවනේ. ඔව්. ඉතින් ඒ නිසා මේක ටිකක් අසාමාන්‍ය තත්ත්වයක්. එතකොට ඒ කියන්නේ ඒකෙන් පීඩාවක් ඇති වෙනවා. ලොකු පීඩාවක්. ඒ පීඩාව ඒකම වටේ ඉන්න අයට. දෙගොල්ලන්ටම සුදත්. මේක මුළු ඒ ආත කාන්සාවට හෙවත් ඇන්සයිටි කියන தত্ত্বය රෝගී தত্ত্বයක් දක්වා වර්ධනය වුණ කෙනෙක්ට ලොකු පීඩාවක් එනවා. එයා වටේ ඉන්න සියලුම දෙනා ඒකෙන් පීඩා විඳිනවා. මොකද ඒක තැනක ඉන්න බෑ. හැම වෙලාවෙම විමසිලිමත් වෙමින් යම් යම් දේවල් අහනවා, නැවත නැවත අහනවා. ඔයා හොඳින්ද කියලා අහනවා. ඒ වගේම නිින්ද යන්නේ නැහැ. නිරන්තර බයකින් පෙළෙනවා. ඒ වගේම සමහර අයගේ හෘද ගැස්ම වෙනස් වෙලා හෘද රෝග විශේෂඥ වෛද්‍යවරුන් කරා ගිහිල්ලා පරීක්ෂා කරනවා. සමහර අයට ඇදුම හතිය වගේ එනවා, හුස්ම ගත්තත් හුස්ම ගත්තේ නැහැ වගේ. ඒ විවිධාකාර අර බය ආශ්‍රිතව ඇති වෙන තත්ත්වයන් ඇති වෙනවා.
දැන් සමහර අය අපි දකලා තිබෙනවා රෝහල් වලට එනවා ඔවුන්ගේ ෆයිල් එක මෙච්චර විශාලයි කරපු නොබලපු වෛද්‍යවරයෙක් නැහැ. ඒ වගේම හොයාගත්ත ලෙඩකුත් නැහැ. නමුත් හැමදාම ලෙඩ. හැමදාම ලෙඩ. එතකොට අර ශාරීරිකව හේතුවක් නැති යම් යම් ආබාධ එනවා. දැන් මම මෑතකදී ප්‍රතිකාර කරලා උදව් කළා කෙනෙක්ට ඇත්තටම අවුරුදු 15ක් විතර ඇදුම තත්ත්වෙට තමයි බෙහෙත් කරලා තියෙන්නේ. බලනකොට ඒ ඇදුම නෙවෙයි. අදිරුදුර පීඩනෙන් පෙළෙන කෙනෙක්ට ප්‍රතිකාර කළා. එතකොට ඇත්තටම ඒ අර බිය නිසා තමයි ඒ රුධිර පීඩනේ වැඩි වෙන්නේ. ඇත්තටම රුධිර පීඩනේ වැඩිකමක් නෙවෙයි. එතකොට අපි දැන් මම ඒක වෙනස් කරලා අඳුනගන්නේ අපි පැය 24ක් පුරා කරන රුධිර පීඩන පරීක්ෂාවෙන් අපි කියනවා හුල්ට මොනිටරින් එකක්. කියන්නේ කිසියම් මැෂින් එකක් එකට හයි කරලා බ්ලඩ් ප්‍රෙෂර් එක මොනිටර් කරනවා පැය 24ක් තුර. එතකොට අපිට පේනවා නිද්‍රා අවස්ථාවේදී මේ රුධිර පීඩනය සාමාන්‍යයි. ඒ කියන්නේ ඔයාගේ බය නැති වෙලාවක පීඩනය සාමාන්‍යයි. එතකොට මේ ඇහැරිලා පිය 20න් ඉන්න වෙලාවේ හැම වෙලාවෙම නිරන්තර බය නිසාත් සමහර විට වෛද්‍යවරයා අර රුධිර පීඩන කෆ් එක අතට දානකොට එතනදී ප්‍රෙෂර් එක ෂූට් අප් වෙනවා. එතකොට මේ ඇත්තටම රුධිර පීඩනය නෙවෙයි කාන්සාව්. එතකොට ඒ කියනවා බලන්න ડોක්ටර් මම මෙහෙනම් මෙච්චර කාලයක් මේ ප්‍රෙෂර් කියලා බෙහෙත් බීලා තියෙන්නේ ප්‍රෙෂර් වලට නෙවෙයි නේද? මම කෝ ඒක එහෙම තමයි. ඔව් දැන් මේක බොහොම පරිස්සමින් එකතු කරගත යුතු කතාවක්. මොකද අදිරුදුර පීඩනේ තියෙන ඇත්තටම තියෙනයි මේක ගැන ඒ විදිහට හිතන්නත් එපා. මොකද එහෙම වුණොත් ඒක වැරදි අර්ථකථනයක් වෙනවා. කොහොමුණත් මේ යම් සැලකිය යුතු කොටසක මෙහෙම තත්ත්වයක් තියෙනවා. ඉතින් අප මේ හඳුනාගත යුතුයි. මම හිතන්නේ ඒක තමයි මේක වෛද්‍යවරු සමූහයකගේ එකතුවෙන් කරල යුතු දෙයක් කියලාත් මට වෙලාවකට හිතෙනවා. ඔව් මේක ඒ කියන්නේ අපි මා හිතන්නේ මනෝවෛද්‍ය විශේෂඥ වෛද්‍යවරුන් සහ මනෝවෛද්‍යවරුන් සහ ඒ අය සියලුම කායික රෝග වෛද්‍ය විශේෂඥවරුන් හැම දෙනාම මේ අපි එකිනෙකාගේ අන්තර් සම්බන්ධය තියෙන්න ඕන. අපි මේ පුද්ගලයාගේ ලෙඩවලට නෙමෙයි බෙහෙත් කරන්නේ, පුද්ගලයාට කියන එක අපි වටහා ගන්න ඕන. සමස්තය තේරුම් ගන්න ඕන. හොඳයි අපි එහෙමනම් යමු එතනින්. මොකක්ද අපි කරන්නේ කියන එකට? ඔව්. දැන් මා මුලින් ආතතියටත් මුණ දෙන අවස්ථා තව පොඩ්ඩක් සඳහන් කළොත් මුලින් ආතතිය කියන්නේ හැම වෙලාවෙම අපි කිසියම් අභියෝගයක් හමුවේ හිර වුණ වෙලාවක අපිට දැනෙන දේ. මම මෙතනදි කතා කරන්නේ දිගු කාලීන ආතතිය හෙවත් ක්‍රොනික් ස්ට්‍රෙස් ගැන. එතකොට මකුව යම් යම් දේවල් ටිකක් මුලදී ඊට අමතරව අපි දැන් අභියෝගේ රීෆ්‍රේම් කරන්න ඕන. මේ අභියෝගේ මේ නෙවෙයි සම්පූර්ණ මගේ ජීවිතේම. මේ බැරි වුණොත් මා මේ ප්ලෑන් B එක අනිත් පියවර ගන්නවා. එයත් බැරි වුණොත් තව පියවරක් ගන්නවා. අන්න එහෙම අපි ඒක වෙනස් ආකාරයකින් දකින්න පුරුදු වෙනවා. ඊළඟට අපි කවුද මුණ දෙන්නේ? මමනේ, තමන් පුද්ගලයන්. තමන්ට මුණ දෙන්න තමන් ගැන තියෙන මානය, ආත්ම විශ්වාසය කියන එක, අපි සෙල්ෆ් එස්ටීම් කියලා කියන දේ වැඩි කරගන්නවා. ඔව් මට පුළුවන් මේක කරන්න. සමහරවිට අපි ගහගත්තොත් yes I can. එහෙම නැත්නම් ඔව් මට පුළුවන්. එහෙම නැත්නම් දෙමළ භාෂාවෙන් ඊට අදාළ විදිහට තමන් කතා කරන භාෂාවෙන් ඔව් මට පුළුවන් කියන දේ. අන්නේ ඒ හැඟීම අපි හිතට දෙන්න ඕන. මට මේක කරන්න පුළුවන් කියන එක. ඒ වගේ ආත්ම විශ්වාසය වැඩි කරගන්න එකත් එක දෙයක්. ඊළඟට මා හිතනවා ඔබට මේ දේවලුත් කරලා සමහර විට ඔබට මේ ආතතියට හොඳට මුණ දෙන ඕන ප්‍රශ්නයක් ආවත් සැහැල්ලුවෙන් හිනා වෙලා ඉන්න පුද්ගලයෝ අපිට එදිනදා ජීවිතේදී හම්බ වෙනවා. අපේ යාළුවෝ, මිත්‍රයෝ. ඉතින් ඒ වගේ කෙනෙක් එක්ක සම්බන්ධ වෙන එක, ඒ වගේ කෙනෙක්ගෙන් උපදෙස් ගන්න එක මේ වෛද්‍යවරයෙක් කරාම එන්න ඕනේ නැහැ. තාම වැදගත් සුදත්. එතකොට කියනවා මෙන්න මෙහෙමයි මම ඔකට මුණ දුන්නේ, වා මෙහෙම කරන්න කියලා. ඔය ඉස්සර කාලේ ගමේ පන්සලේ හාමුදුරුව වෙන්න පුළුවන්, නැත්නම් විදුහල්පතිතුමා ගමේ මුලැදෑනි කෙනෙක්. දැන් ඒගොල්ලෝ අධ්‍යක්ෂින් බහුල චරිත. ඉතින් එයාට පුළුවන් අනිත් පැයට උපදෙස් දෙන්න. අනිවාර්යයෙන්ම. එහෙම නැත්නම් ඔබ කිසියම් කණ්ඩායමකට සම්බන්ධ වෙන්න. දැන් ඔබට ශාල ආතතියක් තියෙනවා නම් අපි හිතමු විභාගයට ලෑස්ති වෙන්න. තනියෙන් පාඩම් කරනකොට පීඩනය වැඩි නම් සම්බන්ධ වෙන්න කණ්ඩායමකට. සම්බන්ධ වුණාම ඔබට දැනෙන සැහැල්ලුව වෙනසක් ඇති වෙනවා. ඒ වගේම බෙහෙත් ප්‍රතිකාරවල මේ යම් කිසි තැනක් තියෙනවා. ඖෂධ ප්‍රතිකාර ඉතාම සාර්ථකයි. මම හිතනවා ඖෂධ ප්‍රතිකාර මානසික ආතතියට සහ බිය කියන දෙකටම, එවත් කාන්සාවට
ඉතාම සාර්ථක ආයිත් ඒකේ වචන දෙකක් නැහැ. ඉතින් මං මේ බෙහෙත් කියන එක වර්ධනය කරනවට වඩා එතකොට අපිට යම් හේකින් අපිට බෙහෙත්වල උදව්වක් ගන්න ඕන නම් නොබිය වේක ගන්න. ඒක ගම්මු. ඒක දීර්ඝ කාලීන අවශ්‍ය වෙන්නේ නැහැ. කෙටි කාලීන. සමහර වෙලාවට විභාගයට මුණ දෙන දරු දැරියෝ මගේ ළමාව හම්බ වෙනවා. විභාගය වරුණ ගමන් මම ඒ ඖෂධ අයින් කරනවා. සත්‍ය දෙකකට තුනකට කෙටි කාලයක් පොඩි තල්ලුවක් දෙන්න අපිට මේ අභියෝගයට මුණ දෙන්න. හොඳයි. මම හිතනවා ආතතිය ඒ වගේම ඇන්ක්ෂයිටි නැත්නම් බිය කාන්සාව ඒ පිළිබඳ දැන් අප කතා කළා. ඒකට කුමක්ද කරන්න කියලා මේ බොහෝ දේවල් වලට පිළිතුර ඔබතුලම තියෙනවා නේද? අපි තුලම තියෙනවා. මම හිතන්නේ ඇත්තටම අපි දැන් මේ දැන් ජීවත් වෙන්නේ ඉස්සර මිනිසා ජීවත් වුණාට වඩා මං හිතන්නේ වෙනස් පරිසරයක සංකීර්ණ පරිසරයක. නමුත් අතීතයේ මනුස්සයා හැම වෙලාවෙම සත්තුන්ගෙන් ස්වභාවික උපද්‍රව වලින් මීට වඩා මරණ බය තිබුණා. මරණ බයෙන් ජීවත් වුණා වෙන්න පුළුවන්. ඔව් දැන් එහෙම වෙලා තියෙද්දිත් මේ මනුස්සයා පරිණාමයේ වෙලා ඉහළ තත්වයකට පත් වුණා නම් ඉහළ තත්වයට පත් වුණු අද අපි ඇයි තවත් ඉහළට යන්න බැරි? අනිවාර්යෙන් පුළුවන්. අපි ඒක මනස අපි ඒ අභියෝගය දිහා දකින ආකාරය අපිට පුළුවන් කියන ආත්ම විශ්වාසය ඒ වගේම අපිට අනිත් තියෙන මේවලම් අපි ලං කරගන්න ඕනේ. එක්කෝ ඖෂධ වෙන්න පුළුවන්. එහෙම නැත්නම් භාවනාව වෙන්න පුළුවන්. එහෙම නැත්නම් අපිට වඩා දැන උගත් කෙනෙක්ගේ උපදෙස් වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මිතුරෙක්ගේ සහාය වෙන්න පුළුවන්. එහෙමත් නැත්නම් අපි සංගීතය පොතපත කලාව සෞන්දර්ය විවිධත්වය ඒ දේවල් අපිට ලං කරගෙන මේකට බුණ දෙන්න ඕනේ. ඔව් මම හිතන්නේ ඇත්තටම අර මේ හැම තැනකම තියෙන ජීවිතය වඩා මම හිතනවා ප්‍රායෝගික විදිහට අත්විඳීමේ අවශ්‍යතාව. ඔව් අනිවාර්යයෙන්ම. එතකොට ඉතාම වැදගත් දෙයක් තමයි ඔබ මේ හඳුනා ගැනීම. ගොඩාක් අයට වෙන්නේ මේ මානසික කියපු ගමන් මට පිස්සු නෑ මට මේ ඒ වගේ ડોක්ටර් කෙනෙක්ගෙන් බෙහෙත් ගන්න ඒ වගේ ප්‍රතිකාරයකට යොමු වෙන්න මට පිස්සු නෑ. ඒ වගේ ડોක්ටර්ස්ලා කියලා කට්ටියකුත් දැන් හඳුන්වලා තියෙනවා. ඔව්. හොඳයි අපි එහෙමනම් ඊළඟට මේක ඊළඟ පිම්මට යන්නට සූදානම් මේ විරාමයෙන් පසු. සුසිල් දැන් මා මෙහෙම හෙහුත් අපේ නරඹන්නගේ ඔබට කවදා හිතිලා තියෙනවද මේ ජීවිතයෙන් වැඩක් නැහැ කියලා, මේ ජීවිතේ තවදුරටත් ගෙනියන එක තේරුමක් නැහැ කියලා? සුසිල් දැන් එහෙම හිතන පළියටම මේක විෂාදයේද අවපීඩනයේද? ඔව් අපි දැන් තුන්වෙනි තත්ත්වය ගැන කතා කරගෙන මුලික ආතතිය කිව්වා, ඊට පස්සේ කාන්සාව, පස්සේ මේ ડિප්‍රෙෂන් හෙවත් විෂාදය කියන තත්ත්වය. මේකේ ප්‍රධානම ලක්ෂණය තමයි ඔබ කිව්වා වගේ මේ කලකිරීම, දුක, එපා වීම කියන එක. දැන් පළවෙනි දේ අභියෝගයක් හමුවේ අපි තැති ගැනීම. දෙවෙනි එක විශේෂ හේතුවක් නැතුව බයවීම, කාංසාව. මෙතන තියෙන්නේ දුක, පශ්චාත්තාපය, පසුතැවීම, එපාවීම. එතකොට ගොඩක් වෙලාවට අපි සාමාන්‍යයෙන් අපිට දෙයක් නැති වුණොත් වියෝ ලොස් ඉවෙන්ට් එකක් අපි කියනවා, කිසියම් දෙයක් අපි බලාපොරොත්තුව බිඳ වැටුණොත් අපි ඕන කෙනෙක්ගේ ඇති වෙන ප්‍රතික්‍රියාවක් තමයි දුක ටිකක් අපි විශ්සෝප වෙනවා, එකට කලකිරෙනවා. නමුත් සාමාන්‍යයෙන් අපි සතියක් දෙකක් යනකොට අපි ආපහු නැගිටිනවා. උදාහරණයක් විදිහට සුනාමිය ආවා, ලක්ෂ ගාණක් ජනතාව එකට ගොදුරු වෙලා යම් යම් විපත් සිද්ධ වුණා. නමුත් බොහෝ දෙනෙක් 99%ක්ම නැවත නැගිට්ටා. දුක එක්තෙන් කරලා රිපොසිෂන් කරගෙන ඊට පස්සේ අපි නැගිටිනවා. අපි ආපහු නැගිටිනවා. එතකොට අපි කිසියම් දෙයක් අපිට වියෝ වුණොත්, අපි දන්න කෙනෙක් අපිව හැරගියොත්, අපි බලාපොරොත්තුව කඩ වුණොත්, අපි අභියෝගයකට මුණ දෙනවා, අපිට ඒ ඉලක්කයට යන්න බැරි වුණොත්, ඒවත් ලොස් ඉවෙන්ට් එකක්. අන්න එතකොට අපි කලකිරෙනවා, පසුතැවෙනවා කෙටි කාලයක්, පස්සේ නැවත අපි නැගිටිනවා. එතකොට මේක සාමාන්‍ය ක්‍රියාවලිය. නමුත් විෂාදය හෙවත් ડિප්‍රෙෂන් කියන තත්ත්වෙදී වෙන්නේ අර සාමාන්‍යයෙන් විස්සෝප වීම, දුක් වීම දිගටම පවතිනවා. උදාහරණයක් විදිහට තමන්ගේ පුතා, තාම ආදරේ පුතාට යම් මවක් ඒ පුතාගෙන් වියෝ වෙලා ඒ පුතා පිටරටක යනවා රැකියාවකට. පුතාගේ වියෝව දරා ගන්න බැරුව අපි හිතමු මේ මව පුතා දැන් මගේ ළඟ නැහැනේ කියලා දුක් වෙනවා නම් පුතා ආවහම
ඒ දුක සමනය වෙන්න ඕන. නමුත් විෂාදයට ගොදුරු වුණොත් එම තැනත්තිය පුතා නැවත ආවත් දුකෙන්. එහෙම පුතා ඇවිල්ලා අහනවා අමේ දැන් මම නැති නිසානේ අම්මා දුකෙන් හිටි. ඉතින් මං දැන් ඇවිල්ලා ඉන්නවානේ. ඇයි අම්මා තාම දුකෙන් ඉන්නේ? ඔ මට තේරෙන්නේ නැහැ. මට හිතේ සතුට උපදින්නේ නැහැ දැන්. ඒතර සුදා මෙතන ප්‍රධාන ප්‍රශ්නය අර සාමාන්‍ය මනසේ ක්‍රියාවලිය. කියන්නේ කිසියම් නැතිවීමකදී වියෝවකදී අපිට දැනෙන දුක පශ්චාත්තාපය දිගටම පැවතීම. අන්න එතකොට අපි කියනවා ඒක කිසියම් අසාමාන්‍ය මනෝව්‍යාධියක් කියලා. ඒක තමයි අපි මේ විෂාදය කියලා වචනයකින් හඳුන්වන්නේ. ඒක හඳුනා ගැනීම වගේම ප්‍රතිකාරත් මං හිතන්නේ එයත් ඉක්මනටම ලබා දිය යුතු දෙයක්. ඉතාම ඉක්මනට ලබා දෙන්න ඕන. මොකද ගොඩක් දෙනෙක් මේ විෂාදය හඳුනා ගන්න අපොහසත් වෙනවා. මොකද එහි තියෙන යම් යම් ලක්ෂණ නිසා. මොකද සමහර කෙනෙක් ඉන්න පුළුවන් අපි හිතමු කිසියම් දරුණු රෝගයකට ගොදුරු වෙනවා. පිළිකාවකට කියමු. නමුත් විෂාදයට ලක් වෙලා ඉන්නවා කියලා පුද්ගලයා පිළිකාවකින් පෙළෙන කෙනෙක් අඳුරගන්නේ නැහැ. කියනවා ඉතින් එයා එහෙම වෙන එක සාධාරණයිනේ. නමුත් මා කියන්නේ එහෙම නෙවෙයි. සාමාන්‍ය මිනිස් ස්වභාවය තමයි වියෝවකදී නැගිටීම. නමුත් පුද්ගලයෙක්ගේ වියෝව තුලම ගිලිලා අසරණ වෙලා දිගටම ඉන්නවා නම් ඒක අසාමාන්‍යයි. එතකොට සමහර සෞඛ්‍ය ක්ෂේත්‍රයේ ඉන්න අය පවා පිළිකා වලින් පෙළෙන අය විෂාදය අඳුරගන්නේ නැහැ. එතකොට මා කියනවා නෑ විෂාදයට ලක්වීම අසාමාන්‍යයි පිළිකාවේදී. මේ මනුස්සයා පිළිකාව හැදුනහම ඒක පිළිකාවක් කියලා දැනගත්තහම එක පාට තැති ගැන්මකට ලක් වෙලා දුක් වෙනවා සතියක් දෙකක්. නමුත් කමක් නෑ මම මේක හොඳ කර ගන්නවා කියලා නැවත නැගිටිනවා. මෙන්න මේ ස්වභාවයේ නැතිවීම තමයි මා කියන්නේ අසාමාන්‍යයි කියලා. ඒ නිසා අපි මේක ඉක්මනට අඳුර ගන්න ඕන. ඉතින් අර දුක දිගටම පවතින දුකට අමතරව නිින්ද නොයාම ශරීරයේ කෙට්ටු වීම වගේ ලක්ෂණ ඇති වෙනවා. තව දුරටත් වර්ධනය වුණොත් සියදිවි නසා ගන්න හිතෙනවා. ජීවිතේ ඉඳලා වැඩක් නෑ කියලා හිතෙනවා. ඇඟට පණ නැති වෙනවා. එතකොට ඒ නිසා මෙය සාමාන්‍යයෙන් ඉබේ ඇරිලා යයි කියලා හිතන්න එපා. මොකද විෂාදයට ලක්ුණ කෙනා එන්න 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 පල්ලෙහාට යනවා. ඒතර අපි ඉක්තා ඉක්මනට වෛද්‍ය උපදෙස් කරා යොමු වෙන්න ඕන. ඒක තමයි මට දෙන්න ඕන පණිවිඩය. මොකද අද ලංකාවේ දිනකට 10 දෙනෙක් පමණ සියදිවි නසා ගන්නවා. එතකොට අවුරුද්දකට 3500ක් 3600ක් විතර පිරිසක් සියදිවි නසා ගන්නවා. ඒ 3500න් සැලකිය යුතු පිරිසක් විෂාදය කියන තත්වෙන් පෙළෙන අය. ප්‍රතිකාරය ගත්තට පස්සේ අනේ මම කලින් හිතුවනේ මේ ජීවිතේ නැති කරගන්න බලන්න මං කරන්න ගියේ මෝඩ වැඩේ. ඇයි මන් දන්නේ මට එහෙම හිතුනේ වෙලාවේ කියලා. ඉතින් විෂාදය කියන්නේ දරුණු භයානක තත්වයක් නෙවෙයි. ඊටාම හොඳින් සාර්ථකව අපිට ප්‍රතිකාර කළා 100%ක්ම යථා තත්වයට ගන්න පුළුවන්. මම මේ අද කතා කරපු අවස්ථා තුනම මානසික ආතතිය, කාන්සාව හේවත් ඇන්සයිටි, විෂාදය හේවත් ඩිප්‍රෙෂන් කියන තත්ත්ව තුනම අපිට නිට්ටාවටම සනීප කරලා ඒ පුද්ගලයාව පෙර තත්ත්වයට ගන්න පුළුවන්. ඉතින් මේක මානසිකව මොලේ ඇතිවන ක්‍රියාවලියකින් මුළු ශරීරය පුරාම සිදුවන ක්‍රියාවලියක්. ඒතර මානසික කියන්නේ උමතු ස්වභාවය හේවත් අපි සරලව කියනවා නම් පිස්සු හැදීම කියන තත්ත්වයට ලඟු කරන්නේ නැතුව පුළුල්ව හිතලා අපි ක්‍රියාත්මක විය යුතු. හොඳයි, එසේනම් එම පණිවිඩයත් සමග අද වැඩසටහන නිමා කරනවා. අප ස්තුතිවන්ත වෙනවා ඔබට අද අප සමග එකතු වී මනෝවෛද්‍ය විශේෂඥ සුසිල් කුලතුලක මහතා. අප නැවතත් ලබන සතියේ ඔබ සමග එකතු වෙනවා. ඔබ සැමට සුවදායක සතියක්. ආයුබෝවන්.